ආයිබෝවන් සුභ දවසක් කියලා පිළිගන්නවා මාගේ ඉක්මනවාගාව අලුත් වඩියෝ එකෙන් අද මම ඔයාලට ගන වීඩියෝ එක තලවගාව කරගෙන එම තලවාගාවේ මල් කඩලයි වෙල්ලා අපේ තිලෝගුරු අමාමෑණී ගෞතුම් බුදුපාණන් වහන්සේට පූජා කරලා අපි මේ අස්රන්න නෙලාගන්න ආකාරය. ඉතිං මගේ අලුවනේ මෙම වීඩියෝ එක මුල්ලඉඳලා අගදක්වා බලන්ද මේකයි ඉතාමත්න් වැදකත් වීඩියෝ එක ඒවගේම ගේ ඉක්මන් ආකාව නාලිකාවට අලුතෙන් සාසම්බන්ධ වෙන ඔයාලා මාගේ පෙරවීඩියෝ නරමලා නැත්තං ඉක්මන් වකා නාලිකාව සර්ච්චල්ලා ඒ වීඩියෝ නරබල ලයි කරලා කොමට් කරලා පහල තියෙන ඔල් නොටිපිකෂන් බෙල් අයිකම් එක ඕකය කරලා තියාගන්ඩ ඒ වගේම මම අලුතෙෙන් මේවාගේ නිර්මාණය ආය වුවන් මම අලුතෙන් මේවාගේ නිර්මාණය කරන වීඩියෝ ඔයාලට දැක ගැනීමේ ැකියාව තියෙනවා. ඉතින් මම මුලේදලා දැන් කියල දෙන්නම් මේ තලවකාවක් කරන්නේ කෝමති කියල වෙල්ලා මේ තියෙන්නේ සුදුතල දැම් මම මේ ඉහලයිවෙල්ලා තල වපුරලා මෙම අස්සන්න අරගන කොහොමද ඉදිරියටයි අස්සන්නේ අපි බුක්තිවිදින්නේ කියලවෙල්ලා මේ ඉස්සල්ල අපි මේවාගේ භූමයක් තෝරාගන මේක මේ හේන් කරමට තමයි ම තලවකාව කරන්න යන්නේ. මේවාගේ අපි ඉරක්ගහගන්න ඕන දැම් මේේ උදැල්ලෙන් මම වලවල් කපලයි වෙල්ලා මේකට කියන්නේ ඉරිගහනවයි කියලා මොකද මේ තල ඉහන්නේ ඒ ඒ ගහපු ඉර ඇතුළේ තමයි මෙන්න මේවාගේ තුනීවතේ ත ඉයනවා මේකට කියන්නේ තල ඊ නොවයි කියෙවෙල්ලා මෙන්නම ටිකක් තුනීවතේ මේ විදර ඉයන්න ඕනේ මේකතාක තමයි තලවපපුරුණක් ගැන්න මේ තල වැපිරීම තමයි මේ කරන්නේ දැන් මේ මම ගහගත්ත ඉරේ දැන් ඔන්න තල ඉහලා ඉවරයි දැම් ඉියපු තල යට කරන්න ඕන මෙන්න මේ ආකාර මෙම පස යටවෙන්න මේ බීජ මේ විදර කොටන්න ඕනෑ මේවාගේ දැන්ගේ තලාට යටයන්න මතුපිට පසු මේවාගේ අපි උදැල්ලෙන් මේ විදිරි යට කරන්න ඕනෑ. මේක තමයි නියම තලවැැපිරීම මේකරම තමයි පැරැනෝ ඉස්සර ඉඳලාම මේ බීජක් දාලෙ වෙල්ලා මේ කරමට තමයි මෙනේරි, තල මුං කව්පී පුරහන් ඒවාගේ බීජ ද්‍රව්විය මේ විජර තමයි මේ වපුරුණවා කියන්න මේකට කියන්නේ නවදැලි වෙපිරීම. දැම් තල නවදැලි වැපිරීම තමයි දැම් මේ කරන්නේ. මේක බැයි නවදැලි කියන්නේ වල් කොටලයි වෙෙල්ලා ගිනිතියලා ඒ විදිර කරන එක දැන් වපුරලා ඉවරයි දැම් සතියක් ගිය තල දැම් මේ පැළවෙච්චි තල තමයි. සතියකින් මේ පැළවෙලා තියෙන තල දැම් මේ තලෝලට සතියක් කෙතර ඇති දැන් අර ම කීවනි මුලතින් අරපපුරුකටගත් තුනීවතය තියන ඕනේ කියලා දැම් මේ තුනීවතය තියන තල තමයි දැම් මෙතන මේ සති දෙකක් කෙතර ගීල්ල තියෙන දැම් මේ තලෝලට මමය මේ තල බීජ භූමියයට දාලා එතැනෙදලා තල අස්සවන්න එනතෙක් මං මේ වීඩියෝක කරගන්න නව ඉතින් වාලා මෙම වීඩියෝක මගාරන් නැතුව මෙම වීඩියෝක නරබන්න එතකොට ඔයාලටත් මේ තල වගාවක් කරගන්නේ කොහොමද කියලාවෙල්ලා හොඳ ආදර්ශයක් ඒවි දැම් මේ තියෙන සතිදේක තල මේ තුනීවතේ දාපුුවම හොඳ හොඳට සරුවට එනවා ඒවාගේ මේක හොඳ බීජත ගොඩක් පඳුරුගහලා එන තල තමයි මේ තියෙන්නේ මේක අර තල අටපට්ටන් කියෙල්ල තියෙනම ඒ තල තමයි ඒ තල කරලේ ආටක් හැදෙනවා ඒකේ ගොඩක් බීජ අල්ලනවා ඒ තල තමයි දැම් මේ වකා කරේ ඒක මම කිවේ මුල්ල දලම මෙම වීඩිය එක නරවන්නේ කියලා වෙෙල්ලා ඒතකොට ඔයාලටත් මේ තලවකාවක් කරගන්න ආකාරය මුලය ඳලා සර්ලව දැනගණ්ඩ පුළුවන් කරන්නේ කොහොමඳකිලෙවෙල්ලා දැම් මේ තල එතන පඳුරු දාලා තියෙනවා මේ රිකිලි දාලා තියෙන්නේ මේ හෑම රිකිල්ලිකින්ම ඊට පස්සේ ඒතිනින් ඇවිල්ලෙල්ල කරල් එෙනවා දැම් මේ තියන්නේ ඒ මගේ මේ තල වගාව මේ මාස එක හමාරක් කෙදර ගිය තල වගාව තමයි මේ තියෙන්නේ. දැම් තල මල් හැදිලා තියෙනවා. දැම් මේ තල වගවි මල් හැදිලා තියෙන්නේ. ඉතින්මගේ ආලුවනේ මේ වගාවල් කරනකොට අපි ගොයිතම්බත් කරනකොට අපි පෙරපුනර් භවයන් නොල අපි හොඳට වගා කර දම්පින්ං කරලා තියන්න ඕනෑ. ඒ ම්පින් කරලා තියෙනකොට තමයි අපි කරන වගාවක් අපිට සාර්ථකව සරු අස්යන්නක් ලබා දෙන්නේ දැන් ඔයාල වනත් අහල බලන්ඩ සමාජය දකිනවා ඔයාලටත් ඇහෙනවා අපිත් අහලතිනවා අපිටත් ඇහනවා. හැමෝටම මේ ගොයිතම් පත කියන එක කරන්න බෑ සමහරක් ගොයිතන් කරපුවාම ඒක එක්කෝ රෝගයක් ඇවිල්ලලා විනාශලායනවා. ඒ මනැත්තන් ඒ ඒ වගාව මොනවාහරිදේකින් හානිවෙනවා. ඉති ඒවාගේ. හැමෝටම මේ වගාව හරිියන්න නෑ. ඒකට හේතු සාධක තියෙනවා. පුරාණය සිට අපේ මුතුම් මිත්තාං. මේවට හරියට වැඳ නමත්කාර කරගන හොඳට දම්පින් කරගන ඒ වගවල් කරගත්තා අපි ඒවාගේ අපි සංසාරේ අපි පින්දහං කරලා ගොඩාක් මේ බවබෝග ලැබෙන්නේ ඒ දුන්නහම තමයි. ඉති ඒ නිසා මේ ීඩියෝ එක මං ඔයාරට බලන්නකිවේ. ැම් ශෂ දියක් යාලා මුලදින් දකිින් ඇැති. මේ තලමල් කඩනවා. ඒ තලමල් කඩලා මං ඔයාලට මොකක්ද කරන්නේ කියලා. දැම් මේ වීඩිය එකගේ ඉදියට පෙන්න්නන්නං. ඉතින් අපි සෑම දෙයක්ම කරඩ වගාව කෙරුවත්න් මොනමදය කෙරුවත්න් අපි අපේ දෙමවෝපියෝ බුදුන් අපිට සිහිවෙනවා. මේ පැරන්නෝ එදා ඉදනම අපේ ගම්පලාත්වොල. කරගනාපු සිරිත්තිරිත්තියෙනවා. ඒ සිරිත්තිරිත් අනුව දැම්මම ඔයාලට මේ කරන්ඩයන්නේ මේ තලමල් අපේ තිලෝගුරු අමාම ෑනි ෞතුම් බුදුපාණන් වහන්සේට පූජා කරන්ඩ. ඒක අපේ ගැමි පරිසරේ අදරත්තාම තියෙනවා. ඉතින් ඉස්සල්ලාම අපි ගන්න බාබෝග බුදුන්ඩ දෙමවපියොන්ඩ දාානයක් වසෙන් පූජා කරනවා. ඊට පස්සේ තමයි මේ ස්භාදාමේ සතාසි උපාවට අපි කොටසක් මේකේ අරින්නේ. ඒහම කරාම තමයි අපි මේ වග කරන බාබෝගේ අපිට ොට අෂන්නක් ලබාගඩ පුළුවන්. ඉතින් මේ තලවගාව කරනකොට අපි පොடிිකාල අපේ அம்මලා තකොට තාර්த்தලා මේ වෙසක්කාලට அනි வாරෙන්ම ස්සල්லாම என තளமල් கடலை வල්ලා. අපේ පන්සරවෙල්ලා පන්සலே ලෝතුරා තිලෝගුරු අමාමෑනනි ෞතුම් බුදුපාණන් වවාන්සේටේ බෝධන්වන්සේට. මල් හදලයි වෙල්ලා අපි පූජා කරනවා. ඉතිං ඒදේ දැම්මං ඉදිරියට ඔයාලට මෙම විඩිය එකේ පෙන්න්නනවා රූපරාම්භපුත්ත එක්කං මොකද ඒක අපි භක්තියෙන් සර්ධාවෙන් අනිවායෙන්ම කරන්න ඕනෑ ඒම කරපුවාම අපි මේ ගොයිතම්බත් කරනකොට අපි අතින් කුරාකූම්පියෝ නොයෙකුත් සත්තු අපි අතින් විනාශේලා අපි නොදනවත්ත විනාශේලා යනවා. ඉති අපි ඒ වෙලාවට ඒ පූජ කරනවෙලාට අපි සීපත් කරලා ඒ සත්තුන්දාාත්න් අපි නොතුනොවත්ත අපි කරාට අපිට පාපයක් අත්තින්න ඒත් ඒේ ගොයිතම්බත් කරනකොට ඒ ජීවිතානවට පත්වෙන සත්තුුන්ඩාතුන් පින් අනු මෝදංන් කරන්න අප මෝතේ සීපත් කරන්න ඕනෑ එතකොට තමයි ඒක ඒ සත්තුතුන් සංසාරෙන් එතර කරන්න අපි එමොකද අපින් මෙම ආත්මවාාවේ දී මනුස්මාත්මයක ලබා ගෙන ඊළඟ ආත්මවාාවේ මොනතත්යකට අපි පත්වේ ද කියන්න අපි කාටවත් කියන්න බෑ. ඒහින්දා අපි මේ ලබාගත මනුස්මාතයෙන් අපි උපරිම පලපුරෝධන මේ ඉන්න චූටි කාල සීමාව තුළ ලබාගන්න ඕනෑ ඉතින් මේ මල් දැන් කඩලයි වෙල්ලා මං අපේ පන්සරට තල මළුත් එක්කම්ම. තව ධානිෙකුත් පිළියල කරගන ගිහිල්ල වෙල්ලා. පන්සලේ ඉන්න හාතුරුුවන්ඩ තිලෝගුරු අමාමෑනි ගෞතුම් බුදුපියාණන් වහන්සලා ඇතුළු බෝධින් වහන්සලා සියලුවම් දෙනාට අපි මේක ඉතාම් සර්ධාවෙන් මේ දාන මෙය පූජා කරලයි වෙල්ලා අපේ හිතේතින්නා වූ අපේ බලාපෘතු කරුණු කාරණා සාර්ථකෝ අපි ස්්ට කරගණ්ඩ මේ පූජාව කරන්න ඕනෑ ඒ කරපු අම තමයි. අපිට මොකද දැන් අපි ධර්ම දෙින් සනාවල අපිට තාමත්තැහනවා. එදා අපේ ලෝතුර ආමාමෑණි ගෞතුන් බුදුපාණන් වහන්සේට වන්තුරෙක් මීජ කරමීවදයක් කරලයි වෙල්ල පූජ කරලා තියනොයි කියලා කිය නොයි තිරසන් සතිෙක් එහෙම කර න ඒවාගේම අලියෙක් උදදන්ඩ කරලා ගැනල පූජ කරලයි වෙල්ලා දිවිය ලෝකො උපත්ති ලැබෝ කියෙනවා ඉතින් තිරසන් සත්තුන්ෙ එතර. ප්‍රඥාවක් ලැබුණේ ඒ සංසාරයේ යාලා දම්පින් දීගෙන අඉල්ලා කරපු අකුසල කරමින් සතෙක් කලා බුදුනත් ඒ සත් ආත්ම පෙර ආත්මොල කරපු කුසල් මතක් කියලා ඒ පුුණ්්‍ය කරමෙන් තමයි. ඒ කරේ ඒවාගේ අපිත් මේ කරන වගවල්ොල අනිවාරයෙන්ම ගන්න බවබෝගය. අපේ තිලගුරු අමාම ෑනි ගෞතම බුදුපාණන් වහන්සේට දෙමවපියොන්ඩ ඒවාගේම අසල් ඇති සෑමචුරු දෙනාටම මේක දීලා බෙදා හදාගන තමයි පසු අපි බුක්තිවිදිින්නඕනෑ. ඉතින් දැම් තලමල් මම නෙල්ල වෙල්ලා ඉදිරියට පන්තරටගිල් වෙෙල්ලා පූජා කරල වෙල්ලා අපේ මේ සියලූම ලක්කසි ලෝවැසි ගොයි මහතුන්සා, කුරාකූම්පියෝ සත්තු වැනි සියලුම දෙෙන සීහිපත් කරල වෙල්ලා පූජා කරපුම අපිට අපේ සර්ධාව. ගොඩාක් සාර්ථකෝ අපේ වගවන් ඒ කාන්තයම ඉහළම ස්ථානකට යන්ද අපේ බවබෝග අපිට වැඩිවෙඩියෙන් ලැබෙන්ඩ ප්‍රාර්ථනා ඉෂ්ට කරගණ්ඩ හම්බෙනවා මේ තියෙන්නේ ඒ ම සකසා ගත්ත තලමල්වට්ටිය මේ තලමල්වට්ටිය අපේ ලෝතුරා අමාමෑණි ගෞතුම් බුදුපාණන් වහන්සේට අන් ඒවාගේම මන ලෝතුර ෞතුම බදුපාණන් වන්සේට බුදුුවෙන්ඩ පිටදුන් බෝධීන් වහන්සේටන් සමඟ පූජාවට්ටි හදල තියෙනවා ඉතින් ඒ පූජාවට්ටි දෙකට තමයි ඒ තලමල් වට්ටි දෙම අදලා තියෙන්නේ දැම් මේ ධනිකුත් එක්කම පිළියල කරලා මේ දානේ පූජා කරන්නේ සියලු දෙනාටම වාලත් මේකට සාදු කියල සහ සම්බන්ධ වෙන්ද මේ තලමල් පූජාව මේ තලමල් වගාවේ පූජාව තමයි මේ තියෙන්නේ. මොකද මේවා අපේ පැරණි මුතුම් මිත්තාන්ගේ ඒ ආපු ආබාස අපි පුරදු කලා මේ මල්වටිය හොට බාන්ඩ මේ මල්වට්ටිය සෑම බෝගයකම මල් තියෙනවා. ඕකේ බෝංචි මල් තියනවා. මුම් මල් තියෙනවා. එතකොට පතෝල මල් තියෙනවා. තිබ්බුටු මල් තියෙනවා. එවැනි මල්වරග මාකරපු වගවල්ලොල මල්වර ගොඩක් ඔය මල්වට්ටිය තිෙනවා. එතින් මේ අපි පූධ කරණයි කියලා මේ මල්ග සලින්ම මල් කටඩල නෙමයි. අපි කරන බාබෝගොල හෑමගහකම අපි මේ ශ්‍රීපතුල තියෙන්න්නේ පන්සලේ. ඉතිං අපිට මේවා දකිනකොට ඒ පූජා කල්ලා. අපේ හිතත් අපි හදාගණ්ඩ අපේ සර්ධාව භක්තිය තවතාව වැඩිවර්ධනය කරග්ඩ. අපි කරන වගවෝලින්ං ඉදිරියටත් ජයරගෙන අපේන ආත්ම භාවේ ගොඩදාග්ඩ. අපි මේ වගලෝලිංක් සත්තුන්ඩාත්න් පිනක් අනුමෝදන් කරන්න ඕන. ඒ අපි කරන ගොයිතම් බත. අපිට විතරක් නෙවෙ අපි සතා සිව්පාවා ස්භාදාම කාටත් පොදයි. ඉතින් මගේ යාලුවනේ මේ අපේ පන්සලේ වැඩසින්න දාතුන් වහන්සලාගේ කණඩුවතමයි මේ තියෙන්නේ. ඉතිං අපි ධාඩිය මාහන්සිෙන් දුක්්‍ය දල වෙල්ලා ගොයිතනක් බතක් කරල්ලා හරි අම්බ කරලා වෙල්ලා මේවාගේ දැකට ඇවිල්ලා අපේ මේ බෝධන් වහන්සේට බුදුසාදුට ඒවාගේම කරඩුවට ඒවාගේ ශ්‍රීපතුලට චෛත්‍යයට මෙවා වන්දනාමාන කරලා වෙල්ලා සිතා හදාගත්තාම පුදුම සතුටක් සානයක් තියෙන්නේ මොකද අපියේ කරන වගවල් ලොලෙන්. ඒවැ නිදියක් පූජා කල්ලා වෙල්ලා ධනයක් පූජ කරලා, හිතා හදාගත්තාම ඒ දැනන සතුට නිම කරන්න බෑ මේකේ ආනිශංස ඒවාගේම තියෙනවා ඉතින් මං ඒකයිකිවේ මේ වගාවක් කරලා. අපි ඔයාලත්න් මේ කරමේ අනුගමනය කරලා, ඔයාලා හදාගන්න වගවේ. මොනයම් හෝ පැලයක් මලක්හරිකමන්න. අපේ මේ තියෙන්නේ මං බෝධීන් වහන්සේට සකසාගත්ත මේ තලමල් වට්ටිය තමයි. ඉතින් අපිට සංසාරය අපිවා පුරදුකරගන ආපුනිසා තමයි ඒවැනි සිටවිලි අප පහල වෙන්නේ මේවාගේ පුුණ්්‍ය කරමයක් කරගණඩ. ඉතින් මේ පුුණන්නේ්‍ය කරමය වීඩියෝ එක නරබන සෑමසිලු ඔබත් ඔබලත් දායක වෙනවාකට ඒ කාන්තයි ඔබත් සාදු කියල වෙල්ලා පිළිගන්ඩ නැවත ම වීඩියුවයකෙන් ගෙනකං ඔබට ජයවේවා.